සිය රංගනයෙන් ජනතාවගේ ආදරයෙන් නොමදව දිනාගත් ආදරණීය සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සබීතා පෙරේරා කියලා කියන්නේ. එවැගේම තමයි දශක 4ක් පමණ කාලයක් මේ වන විට ඇය සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරේ දිනාගත් සෙනෙහබර රංගන ශිල්පිනියක්. කොහොම නමුත් ඇගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන ඇය මෙන්න මේ විදිහට තමයි පහුගිය දවසක ඇගේ මතකයේ ආවර්ජනය කරලා තිබුණේ. ඔබේ සම්පූර්ණ නම මොකක්ද? වර්ණකුල සූරි ඔස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා. සබීතා කියන නම තිබ්බේ කවුද? අරිසෙන් අහබුදු ශූරින් මටයි අක්කලා දෙන්නටයි නම් තියලා තියෙන්නේ. සන්ධ්‍යා ස්වප්න සබීතා කියලා මටයි අක්කලා දෙන්නටයි සයන්න මුලටෙන් නම් තියලා තියෙන්නේ තුමන් තමයි. අපේ නංගි විතරක් චන්දිමා. එයා ඉපදුනේ අපිට ගොඩක් පස්සේ. සබීතා ඉපදෙන්නේ කොළඹද? ඔව් අපි ඉපදුනේ කොළඹ. අපේ අම්මා කොළඹ ගල් කිස්සේ. පස්සේ අපි හැදුනේ වැඩුණේ නම් වෙන්නප්පුවේ අපේ තාත්තගේ ගමේ. සබීතා පාසල් අධ්‍යාපනය පටන් ගන්නේ කොහොමද? ගල් කිස්සේ අම්මලාගේ ගෙදර අපි කාලයක් හිටියා. ඒ දවස්වල මම පෙර පාසල් ගියේ විශාකාවට. අපේ ලොකු අක්කා මිලාගිරිය ශාන්ත පාවුල් බාලිකාවට කියා අපේ අම්මයි තාත්තයි දෙන්නම සිනමාවට සම්බන්ධය නිසාම පස්සේ තාත්තට හිතෙන්නේ නැති කොළඹින් ගමට යන්න ඕනේ කියලා. ගමට ආවට පස්සේ අපි තුන්දෙනාම වෙන්නප්පුව ශුද්ධ පෞලේ කන්‍යාරාමයට ඇතුල් කළා. සබිතරයි අක්කලා දෙන්නටයි ගමේදී නළු නිලි දෙපළගේ දරුවන් විදිහට ගොඩක් සැලකුම් ලැබුණද? ඇත්තටම අම්මයි තාත්තයි සිනමාවට සම්බන්ධ නිසාම ඒ අයගේ දරුවන් විදිහට කවුරුත් අපි දිහා සැලකිල්ලෙන් බැලුවා. අපිට තිබුණේ ලොකු පොල්වත්තක් මැද්දේ මැද මිදුලක් තිබුණු විශාල පරණ ගෙයක්. අපේ ගෙදර වත්තේ කෙළවරක පොල් එළි දාපු ලොකු වතුර වලක් සහ ඊට හයින් කැලෑවක් තිබුණා. අනිත් කෙළවරේ අපේ නැන්දගේ ගෙදර. එහෙ නැන්දගේ දරුවෝ ගොඩක් හිටියා. අපි හැමෝම එකතු වෙලා සෙල්ලම් කළා. අපේ ආච්චි රසට කැම බීම හදපු කෙනෙක්. පොල් කොස් දෙල් වැල වරකා වගේ ගමේ කෑම අපිට හමින් කන්න බොන්න ලැබුණා. මතක් වෙනකොටත් ඒ රසේ තවමත් මිහිරි. ළමා වියේ සබිතා දඟකාරියක්ද? පොඩ්ඩක්වත් දඟනම් නැහැ. පොඩි කාලේ මගේ අක්කලා දෙන්න කිසිම වෙලාවක මා වැඩෙව්වේ නැහැ. මම අඬන්න පටන් ගත්තොත් ඇත්තරම නතර කරන්නෙත් නැහැ. බොරුවට හරි අඬනවා. ඒ වෙලාවට තාත්තා කොළඹ ගිහින් හිටියොත් මම ලියුමක් ලියලා තාත්තාගේ සරම ළඟ තියලා තියෙනවා. තාත්තා ගෙදර ආවහම ඒ ලියුම කියවලා අක්කලාට බණිනවා. ඉතින් මම ඒකට හරි මාසයි. ඒ වගේම තමයි කියන්න ඕනේ අපේ නංගි ඉපදෙන කල්ම ගෙදර බඩපිසි විදියට හිටියේ මම. ගෙදරයි මට කතා කළේ චූටි කියලා. අදටත් මගේ පවුලයි මට කතා කරන්නේ චූටි කියලා තමයි. නංගි හම්බ වුණේ අවුරුදු 9ක් ගිහිල්ලයි. අම්මයි තාත්තයි කලාවට සම්බන්ධ නිසාම කලාකරුවන් නිතරම ගෙදර යන්නේ නැති නේද? ඔව් ඒක එහෙම තමයි. වෙන්නප්පුව පහු කර ගමන් විමාන යානේන සිනමාවට සම්බන්ධයි අපේ ගෙදරටත් ගොඩ වෙලා තමයි යන්නේ. ඒ කාලේ ජනප්‍රිය නළු නිලියන් ගොඩක් දෙනෙක් අපේ ගෙදර ආවා ගියා වගේම තාත්තා අපිව ෂූටින් බලන්න කොළඹ එක්කරගෙන යනවා. සිනමාව අපිට පුරුදු තැනක් බවට පත් වෙන්නේ නැත්තේ ওই දේවල් නිසා වෙන්නේ නැති. සබිතට රඟපාන්න ආසාවක් තිබුණේ මේ ගමන් මග නිසාද? මට අවුරුදු 2ක් හෝ 3ක් වෙද්දි මම රඟපාන්න පටන් අරන් තිබුණා. එල්.එම්. පෙරේරා අංකල්ගේ හතර කේන්ද්‍රයේ චිත්‍රපටයේ මම මගේ තාත්තගේ දුව විදියට රඟපාලා තියෙනවා. ඊට පස්සේ ඉවසන දනා චිත්‍රපටයේ මම මගේ අම්මගේ දුව විදියට රඟපාලා තියෙනවා. අපේ තාත්තා රොයිද සිල්වා එක්ක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒකෙත් පොඩි කැලලක මම හිටියා. හතර කේන්ද්‍රෙන් සිනමාවට ආපු ඔබගේ කේන්දරේ කවදා හරි නිලියක් වෙනවා කියලා ලියවිලා තිබුණද? මම ඒ කාලේ කේන්දරේ විශ්වාස කළා. ඒ දැන් නම් මට කේන්දර ගැන ඇත්තටම ලොකු විශ්වාසයක් නැහැ. මම කේන්දර බලලා තියෙනවා මුල් කාලේදී. අම්මයි තාත්තයි මාව එක්කරගෙන ගිය හැම තැන්වලදීම මම නිලියක් වෙලා මේ විදියට ප්‍රසිද්ධ වෙයි කියපු අයත් ඉන්නවා. කොහොම වුණත් මම හිතනවා මේක මගේ දෛවය කියලා. අම්මයි තාත්තයි නිසා මම රංගනයට සම්බන්ධ වුණා තමයි. ඒත් මගේ දෛවය කොතැනක හරි මේ බව ලියවිලා තියෙන්නේ නැති. මුළු රටක් දන්නේ ඔබ සබීතා චිත්‍රපට පටෙන් සිනමාවට පිවිසි වග නේද? ඔව් ඇත්තටම නොතේරෙන වයසදී රඟපෑවට යෝන් වියට ඇවිත් ප්‍රධාන චරිතයක් කළේ සබීතා චිත්‍රපටයේ තමයි. ඉතින් ඉස්කෝලේ අනේකයි රඟපාන එකයි දෙකම එකට කළාද? ඔව් ඉස්කෝලේ නිවාඩු දවස්වල තමයි මට ෂූටින් තිබුණේ. ඉස්කෝලේ කවුරුත් දන්නේ නැහැ මම රඟපානවා කියලා. වෙන්නප්පුව කොන්වෙන්ට් එකේ වැඩියෙන් ඉන්නේ කන්‍යා සොයරියන් තමයි. මම රඟපානවා කිව්වනම් කවදාවත් අවසර දෙන්නේ නැහැ. ඒ නිසා මම නිවාඩු දවස්වල වැඩ කරමින් අවුරුදු 3ක් විතර චිත්‍රපටය කළා. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළත් කරලා සස්පලත් කරන්න යන කාලේ තමයි තාත්තා සඳහා කියලා මම රඟපාපු දෙවෙනි චිත්‍රපටය කළේ. ඊට පස්සේ දිගටම රඟපාන්න ආරාධනාවක් නැති නේද? මම රඟපාන්න පටන් ගත්තට ලොකුවට කලාවට සම්බන්ධ වෙන්න ඕනෙකමක් තිබුණේ නැහැ. ඒ චිත්‍රපට දෙකක විතර රඟපාලා හැමෝම මාව හඳුනගද්දී මට අවස්ථාව ලැබෙන්න පටන් ගත්තා. සරසවියේ පත්‍රයේ තමයි මගේ ඡායාරූපයක් ඉස්සල්ලාම පළ වෙලා තිබුණේ.
ඉතින් ඊට පස්සේ පත්තරවල මංගන ලිපි පළ වුණා මගේ ඡායාරූප පළ වුණා මට ටිකටම වැඩ ලැබෙන්න පටන් ගත්තා ඉබේට වගේ හැමදේම වෙන්න පටන් ගත්තා වැඩ කරගෙන කරගෙන යනවා නැවතීමක් තිබුණේ නැහැ ඉතින් ඉබේට මම කාර්ය බහුල නිලියක් බවට පත් වුණා ප්‍රසිද්ධ වෙද්දි කටකතා හැදෙනවා වැඩ කරන්න යනකොට දුෂ්කරතා තියෙනවා උදේ වැඩ පටන් ගත්තාම ඉවර වෙන වෙලාවක් අපි දන්නේ නැහැ උදේ ඉඳන් රෑ වෙනකම් අපි වැඩ කරලා තියෙනවා මොනතරම් බාධක ආවත් මට ලැබුණු අවස්ථාව දිගේ මම ඉදිරියට ආවා මේට අවුරුදු 20 ගානකට විතර කලින් මගේ නම මත්ද්‍රව්‍ය චාවාරම්කට සම්බන්ධ කරලා කටකතාවක් හැදිලා තිබුණා ඒ මම පකිස්තාන් චිත්‍රපටවල රඟපාන කාලේ ඒක මට දරා ගන්න බැරි වුණා මයි තාත්තා මේ කතාව නිසා ගොඩක් සසල වෙලා හිටියේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා ඒ දිතින් එහෙම ගින්නක් නැතිව දුම් නැගුණු අවස්ථා මම ජීවිතේ අත්විඳලා තියෙනවා ඒ කියන්නේ කිසිම පදනමක් නැතිව කටකතා ඕන තරම් හැදිලා තියෙනවා ඔය කාලේ සුන්දර යුවතියක් වුණ සබීතට ප්‍රේමයට විවාහයට ඉඟි සපේ යන්නේ නැත්ද ඇත්තම කිව්වොත් අක්කලා දෙන්නට කලින් මට තමයි විවාහ යෝජනා ආවේ මට අවුරුදු 20ක් වෙන්නත් කලින් විවාහ යෝජනා නම් ආවා සමහරු ගෙදරට ඇවිල්ලා හනවත් එක්ක හොඳ යෝජනා ඉදි තාත්තා මගේ නැයි කැමති නැද්ද කියලා ඇත්තටම අහලා තියෙනවා එතකොට මගේ දැඩි ආසාව තිබුණේ සිනමාවට විවාහ වෙලා කොටු වෙන්න ඕනේ නැහැ මේ වැඩ කරගන්න ඕනේ කියන තැන තමයි මම හිටියේ පස්සේ පස්සේ නම් කටකතා හැම හැදෙද්දී අම්මා කිව්වා දැන් ඔයා විවාහ වුණොත් හොඳයි නේද කියලා නැවතිලා ජීවිතේ දිහා අපහු බලන්න හිතුණු අවස්ථාවක් ආවේ කවද්ද පස්සේ කාලේ වෙදි හොඳ නිර්මාණ කිරීමේ විපාසයක් එක්ක මම හොඳ නිර්මාණවලට වැඩි වැඩියෙන් යොමු වුණා ඒ නිර්මාණ ගොඩක් මහන්සි වෙලා කරපු නිර්මාණ ඔය අතරේ තමයි මට උපාලි ජයසිංහ හඳුනගන්න ලැබුණේ ඒක ඉබේටම සිද්ධුන දෙයක් අපි හඳුනගත්ත කතා බහ කළා ඉතින් එක තැනකදී මට හිතුණා දැන් මම විවාහ වෙන්න ඕනේ නේද කියලා මගේ ජීවිතයේ ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා නමුත් ඒක අවස්ථාවකවත් දැන් මම විවාහ වෙන්න ඕනේ කියලා හිතිලා නැහැ නමුත් ඔහු හමු වුණාට පස්සේ මට ඔහු සමග විවාහ වෙන්න ඕනේ කියලා හිතුණා විවාහයේදී මුදල් කියන සාධකයට වඩා මම හිතුවේ හිතේ සතුට ගැන මම ගොඩක් බුද්ධියට වඩා හදවතින් වැඩ කරපු කෙනෙක් විවාහයෙන් පස්සේ ඔබ සිනමාවට ඉසිඹුවක් ලබා දෙන්න හිතුවද කාලයක් තිස්සේ එක දිගට වැඩ කරලා මම සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න හිතෙන් කැමති වෙලා ඉන්න ඇති පුතා ලැබුණට පස්සේ අවුරුදු 8ක් විතර මම කිසිම දෙයකට යොමු වුණේ නැහැ සමහර නිර්මාණවලට මාව හොයාගෙන ඇවිල්ලා සම්බන්ධ කරගන්න බැරි වුණාම මගේ මහත්තයාට කතා කරලා අහලා තියෙනවා රංගන ශිල්පිනියක් විදිහට හරි හම්බ කරගත්තු දේවල් අතර ආදරෙන් සුරකින්න දේවල් මොනවද අපේ රට තුල මිනිස්සු ආදරය කරන චරිතින්නේ අතලොස්සක පිරිසක් එහෙම ආදරයක් ලැබෙන්නේ මිනිසුන්ගේ හදවත් තුල ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියලා මම හිතනවා මම ලැබපු ලොකුම දේ තමයි ඒ ආදරය සමහර වෙලාවට මම මගේ පුතත් එක්ක එළියට ගියාම මට මිනිසුන්ගෙන් ලැබෙන ආදරය දකිද්දී මගේ පුතා මගෙන් අහනවා අම්මි ඔයා මෙච්චර ජනප්‍රියයිද කියලා ඉතින් මටත් එහෙම හිතිලා තියෙනවා අපේ රටේ රසික රසිකාවියන් මට ගොඩක් ආදරේ කියලා මට සම්මාන ලැබිලා තියෙනවා ඒ වයින් මම සතුටු වෙලා තියෙනවා ලංකාව වගේම පකිස්තානයේ ජනතාවත් මට ගොඩක් ආදරේ කළා ඒ වගේම තමයි ගෞරව කළා ඉතින් ඒක මට හරියට වටිනවා ජනප්‍රිය චරිතයක් විදියට ලොව දකින්න ඔබ මෑතක සිට නිහඬ දහමට ලැබි කෙනෙක් වෙලාලු නේද මට ලොකුවට මිතුරු ඇසුරක් තිබුණේ නැහැ අදලත් මම ළඟින් ඇසුරු කරන කිහිප දෙනෙක් විතරයි ඉන්නේ විවාහ වෙනතුරු මම විනෝද ගමනක් ගිහිල්ලා නැහැ පැත්තකට වෙලා පාඩුවේ ඉන්න කැමති කෙනෙක් මම කවදත් ආගමට ලැදී පහුගිය කාලේ තිබුණු කාර්ය බහුලත්වය නිසාම දහම් පොත් කියවන්න ආගමික කටයුතු වලට යොමු වෙන්න භාවනා කරන්න ලොකුවට නැඹුරු වෙන්න කාලයක් තිබුණේ නැහැ දැන් අපි පදිංචි වෙලා ඉන්න වෝඩ් පෙදෙසේ ගෙදරට ඇවිත් මගේ ඉල්ලුමක් නැතිවම මගේ මහත්තයා මං වෙනුවෙන් ගලින් කරපු ලස්සන බුදුගෙයක් හදලා දීලා තියෙනවා ඉතින් මේ කාරණායක මම දැන් ආගමික වතාවත් වලට නැඹුරු වෙලා ඉන්නවා අපි ජීවත් වෙදී කොයි දේ තිබුණත් සමහර වෙලාවල් තියෙනවා අපේ සතුට නැති වෙන හැබැයි ඉතින් ආයෙ සතුට වෙනවා ආයෙ දුක් වෙනවා මේ මුළු ජීවිතේම අත්විඳලා තියෙන්නේ එහෙම තමයි ආගමට නැඹුරු වීමෙන් හිතට ලොකු සහනයක් ලැබෙනවා සබීතා පෙරේරා කියන රංගන ශිල්පිනියගේ රංගන ඉදිරි කාලීත රසික රසිකාවියන්ට දැක ගන්න ලැබෙයිද අපේ පුතා දැන් උසස් අධ්‍යාපනයට විදේශ රටක විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරලායි තියෙන්නේ දැන් ඉතින් එයාගේ කටයුතු තනියම කරගෙන යන්නත් පුළුවන් වයසට එයා එළඹිලා තමයි ඉන්නේ වෙනදාට වඩා නිර්මාණවලට සම්බන්ධ වෙන නිදහසක් තියෙනවා අපේ ගෙදර පරිසරය හැදිලා තියෙන විදිහත් එක්කම මට කොළඹින් පිට ගිහින් ඉන්න අමාරුයි නමුත් ඉතින් ලැබෙන නිර්මාණ අනුව එක වෙනස් කරගන්න පුළුවන් ඉදිරි කාලෙදී හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒත් එක්ක වැඩ කරන්න කැමැත්තක් තියෙනවා කියලයි අය අවසානයේ කියලා තිබුණේ අපගේ channel එකම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා